අද දින අපි එකතු වෙන්නේ දැවැන්ත ජාතික යුතුයකමක් ඉටු කරන්න ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න ජනාධිපති තුමන් තමන් පත් වෙලා මාසයක් ගත වෙන්නත් කලින් බලය අයිතු ලෙස භාවිතා කිරීම කියන විසමාචාරය සිද්ධ කරලා තියෙනවා එක පැත්තකින් චැනල් 4 නාලිකාවේ විකාශනය වුණු පාස්කු ප්‍රහාරයේ පිළිබඳ සකස් කළ ජනාධිපති කමිටු විමර්ශන වාර්තාව තමන් පක්ෂයේ කලින් ගත්ත ස්ථාවරයේ බොරුයි කියලා ඔප්පු වෙනවා කියලා දැක්කම ඒ වාර්තාව ලාජ්ජාවක් අස්සේ දාලා යතුරු දාන්න තීරණය කරා. ඒ වගේම තමන්ට ජනාධිපති ධූරයේ වාඩි වෙන්න වේදිකාවල හඬ නැගු තමන්ගේ දේශපාලන සගයන් දෙන්නේ වාර්තාවෙන් වැරදි කරුවන් බවට පත් කරලා තිබෙන නිසා ඊළඟ වාර්තාවත් සංගවා තබන්න ජනාධිපතිතුමා කටයුතු කරා. මේ වගේ තමන්ගේ දේශපාලන සගේ රැකගන්නට ජනාධිපතිවරයෙක් තමන්ගේ පළමු මාසයේ ඇතුළත මේම හැසිරීමක් ඉතිහාසයේ කවදාකවත් වාර්තා වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා රවීෂානි රැකගැනීම වෙනුවෙන් විමර්ශන වාර්තා සැඟවුවා වගේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගෝනවල සුනිල් රැකගන්න කටයුතු කළා නැහැ. ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා සොත්‍ය උපාලි රැකගන්න කටයුතු කළා නැහැ. ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණිය වැද්දගාන සංජීව රැකගන්න කටයුතු කළා නැහැ. මේක දායක ජනාධිපතිවරුන්ගේ ඉතිහාසයේ මහා දැවැන්ත කළු පැල්ලමක් විදිහට අපි දකින්නේ. මොකද කිසිම ජනාධිපතිවරේ තමන්ගේ පළවෙනි මාසයේ ඇතුළත සාමාන්‍යයෙන් ජනතාව ඉදිරියේ ඉතාම සිල් රැකගෙන ජීවත් වෙන පළවෙනි මාසයේ ඇතුළත වාර්තා සංගවලා ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය තොරතුරු දැනගැනීමේ අයිතිය උදුර ගන්න කටයුතු කළා නැහැ. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරේ කවදාවත් පළවෙනි මාසයේ ඇතුළත මේ පොලිස් විමර්ශනයේක චුදිතෙක් පොලිසිය බාරව පත් කළත් නැහැ. මේක හරියට නාවල නියාලව පොලිස්පති කරා වගේ වැඩක්. ඇත්තෙන්ම ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ කිසිම රටකින් මේ වගේ විහිළුවක් වාර්තා වෙලා නැහැ. මා ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් පෙන්වන්න මොන රටේ මොන ජනාධිපතිද පොලිස් විමර්ශනයක චුදිතෙක්ව පොලිසිය ඉහළ පුටු වලට පත් කරලා තිබෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වැරද්ද එඩිතර විපක්ෂයක කාර්යභාරයේ විදියට අපි මෙන්න මේ වැරද්ද ආණ්ඩුවට පෙන්වලා දුන්නා. අපි ජනාධිපතිතුමාට අපහාස කරේ නැහැ. දිවේශයෙන් බැනවැදුනේ නැහැ. මඩ කතා කිව්වේ නැහැ. ඉතාම තාර්කිකව සාක්ෂි සහිතව ජනාධිපතිතුමනි ඔබතුමා අතින් බරපතල වැරදි දෙකක් සිද්ධ වෙනවායි කියන කාරණා අපි මතු කරලා පෙන්නුවා. එතකොට ආණ්ඩුව මොකද කළේ? මුලින්ම ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවක මතරි කටුනායකද මට එරෙහිව පදනම් විරිත චෝදනා හයකින් දමා ගසමින් දිවේශ සාගත ලෙස කතා කරා. විජිත හේරත් ඇමතුමා නම් මගේ නම ඇහෙනකොටත් භූමි තෙල් ගාපු ගැරන්ඩියා වගේ දඟලන. එතුමා මූණ කළු වෙනවා, ගොත ගහන්න පටන් ගන්නවා, බරපතල ප්‍රශ්නයකට මූණ දෙනවා. එතකොට මේ තමන්ගේ ආණ්ඩුවේ නායකයන්ව ආදර්ශයට ගත්ත පුංචි පුංචි මාලිමාව සමාජ මාධ්‍යවල අපිට වැට දෙන්න පටන් ගත්තා. අමුතිත්ත කුණුවරපෙන් තමයි කමෙන්ට්ස් දාන්නේ. තර්ජනය කරලා අර පණිවිඩය වෙනවා සමාජ මාධ්‍ය අපේ වෙබ් අඩවි වලට නැත්තම් Facebook පිටු වලට. ඇත්තෙන්ම අපි මේ කරපු හෙලිදරව්වෙන් මාලිමාවේ අය මෙතෙක් කල් බොරුවට රැකගෙන හිටිය සීලේ ඡන්දේ ඉවර වෙනකම්වත් රැකගන්නේ නැතුව අපට ඉතාම නිඳිත ආකාරයෙන් පහර දෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් බොරුසිල් පැත්තක තියලා තමන්ගේ සැබෑ නිර්වත හෙලි කරපු ඒ පුංචි මාලිමාවුන්ට පුංචි මාලිමාවුන් කියන්නේ ජනාධිපතිතුමාගේ සිට පුංචි මාලිමාවුන් දැක්වා සියලුම දෙනාට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මිත්‍රවරුනි සමහරව අපිට තර්ජනය කළ පණිවිඩය වෙනවා 14 වෙනිදාන් පස්සේ බලාගමු කියලා. අපි කියනවා අපි
යකාට බය නැති හින්දා තමයි සෝනි ගෙවල් හදාගත්තේ ඒ නිසා ඔය තර්ජන වලින් ඇත්ත හෙලිදරව් කරන එක නවත්වන්න අපි සූදානම් නැහැ ඇයි අපි මේ ආණ්ඩුවට බය නැහැ කියලා බය නැතුවම කියන්නේ අපේ අත්වල ලේ ගෑවිලා නැහැ අපේ අත්වල ජරාව ගෑවිලා නැහැ අපි ආණ්ඩුවේ බෝල් පොයින්ට් පෑනක් කඩදාසියක් අනිසිලස ගෙදර අරන් දීන් තියනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපිට මතකයි 2015 පත්තුණු ආණ්ඩුවත් මේ වගේම වංචා දූෂණ ආපු ගමන් පටන් ගත්තම අපි තමයි ඉස්ලාම පළවෙනි ගල්පාර එල්ල කරේ ආණ්ඩුවට රිදුණා මගේ යටතේ තිබ්බ අමාත්‍යාංශ ආයතන අවස්ථා ගණනාවක විගණනයක් කරා විගණනයන් පිට විගණනයක් කරා කිසි වරදක් සොයා ගන්න බැරි වුණා අන්තිමට මොකද කරේ මට එරෙව්ව පැමිණිල්ලක් කරන්න ලංකාවෙන් කෙනෙක් හොයා ගන්න බැරි හින්දා සුද්දෙක්ව ආනයනය කරා හැබැයි උසාවියේදී හරස් ප්‍රශ්න ආද්දී ඒ සුද්ද පිළිගත්තා තමන් කූටලේකන හදලා උසාවියේ වැරදි කර වුණ කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු කියපු කෙනෙක් ඒ වගේම තමන් මේ නඩුවේදී කිව්වේ බොරුයි කියන කාරණේ හරස් ප්‍රශ්නවලදී පිළිගත්තා දැන් නව කතාකරුවෝ එකතු වෙලා අලුත් කතා ගොතනවා ඇති ඒ ඕනෑම දෙයකට මුණ දෙන්න අපි සූදානම් ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය තර්ජන ගර්ජන ඉදිරියේ හකුල ගන්න අපි සූදානම් නැහැ කියන එක අපි ආණ්ඩුවට කියනවා රවි සෙනවිරත්න මැතිතුමා සම්බන්ධයෙන් අපි මතු කරේ සරල කාරණා ප්‍රශ්න තුනයි මොකද්ද 2019 අප්‍රේල් 9 වෙනිදා සහරාන්ලාගේ ත්‍රස්ත ප්‍රහාරයේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඔබට ලැබුණාද නැද්ද සවිස්තරාත්මක කිව්වම මිත්‍රවරුනි එහෙම වාර්තාන අපි දැකලා නැහැ. සාරා නැතුළු ගහන්න ඉන්න කට්ටිය නම් තියෙනවා. එහෙම නම් ලැයිස්තුව කලින් ඇවිල්ලා නැහැ. දැන් අපි දන්නවා දලදා මාලිගාවට ගැව්වා, ශ්‍රීමා බෝධියට ගැව්වා, මහා බැංකුවට ගැව්වා, අරද්දලාවේ භික්ෂු ඝාතනය වුණා. මේ එකකදීවත් කලින් දන්නේ නැහැ අපේ කවුරුවත් මෙහෙම ඇවිල්ලා ගහනවා කියලා. ගහනකොට තමයි දැනගත්තේ. හැබැයි මෙතනදී ගහන අයගේ නම් ඒ අයගේ ජාතික හැඳුනුම්පත් අංක දුරකථන අංක ලිපිණියන් ළඟින් ඇසුරු කරන අය ඒ වගේම සමාරුන්ගේ තියෙනවා මිත්‍රවරුනි රැට රැට හොරෙන් හොරින් යනතෙන් කවද වගේද යන්නේ කීයට විතරද යන්නේ ආපහු කීයට විතරද එන්නේ තවත් ඉතින් පුද්ගලයෙක් ගැන මොනවද තොරතුරු දෙන්න තියෙන්නේ ඉතින් මෙවැනි වார்த்தාවක් රවි සෙනවිරත්න මහතාට ලැබුණද නැද්ද ඔක තමයි පළවෙනි ප්‍රශ්නේ එතුමා දින 12 කිසිම පියවරක් නොගෙන ඒ ලිපිය තමන් ගාව තියාගෙන හිටියාද නැද්ද තුන්වෙනි දේ ඒ නොසලකිල්ල පාස්කු ප්‍රහාරයේ සිදුවීමට තුඩු වුණාද නැද්ද මෙන්න මේ ප්‍රශ්න තුනට උත්තර දෙනවා වෙනුවට අපට මඩ ගැහුවම ප්‍රශ්න විසඳෙනවද ඔය ප්‍රශ්න තුනට උත්තර හොයාගත්තම ඊළඟට අපට රවි සෙනවිරත්න මහත්තයෙන් ආන්න පුළුවන් කවුද ඔබට මේ ලියුමට කිසි පියවරක් නොගෙන ළඟ තියා ගන්න කියලා බලපෑම් කරේ. ඒක හොයාගත්තොත් අර කාදිනතුමන් සොයන මහා මොලකරුත් එතනින්ම සොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මිත්‍රවරුනි ආණ්ඩුව මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැතුව විතරක් නෙවෙයි. ඊටාම මුරණ්ඩු ආකාරයෙන් කිව්වා අපි මේ දෙන්නව ආරක්ෂා කරනවා මේ අය තනතුරු වලින් ඉවත් කරන්නේ නැහැ කියලා. හරිනම් ආණ්ඩුව කළ යුතු තිබෙ මොකද්ද? මේ දෙදෙනාට තනතුරු වලින් ඉවත් කරලා නඩු පවරලා නඩුවෙන් නිදොස් කොට නිදාස් වුණාට පස්සේ උනොත් මේ නඩු තනතුරු ආපහු දෙන එකේ කිසි වරදක් නැහැ. එහෙම නැත්නම් අඩුම ගානේ තනතුරු වලින් ඉවත් කරලා අභියාචනාධිකරණයට ගිහිල්ලා මේ නිගමන වැරදි මෙන්න වැරදි කියන්න හේතු මේ නිගමන අහෝසි කරගෙන ඊට පස්සේ ඒ අය යලි තනතුරු වල පිටවට තිබුණා. ඒ වෙනුවට ආණ්ඩුව මොකද කරේ? ඊටාම උද්දච්ච ස්වරූපේ ඉතාම මුරණ්ඩු ස්වරූපෙන් කවුරු මොනවා කිව්වත් මේ අය අපි ඉවත් කරන්නේ නැහැ කිව්වා. මේ වාර්තා අපි ප්‍රතික්ෂේප කරනවා කිව්වා. ආණ්ඩුවට එහෙම ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක කරන්න පුළුවන් අභියාචන අධිකරණයට පමණයි. ඒකවත් නොදන්න අය තමයි අද මේ රට වාර අරන් තියෙන්නේ. මිත්‍රවරුනි, ඇයි ආණ්ඩුව මෙහෙම හැසිරෙන්නේ? ඇයි ආණ්ඩුවේ අනාගතයේ අවධානමට ලක් කරලා
මේ දෙන්නව රැකගන්න ආණ්ඩුව මෙතරම් උත්සාහ කරන්නේ. ආණ්ඩුවට මේ දෙන්නලව කරගන්න ලොකුම ලොකු වැඩක් තියෙනවා. අපේ හෙලිදරව් වද කරන්නේ. ඉලංගේ තමිල් අරිසු කච්චි නැත්තම් අයිටක් පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවට එකතු වෙලා එම්.ඒ. සුමන්දිරන් හිටපු මන්ත්‍රීතුමාට විදේශ ඇමති ධූරේ බාර දෙන්න එකඟතාවයක් හදන් තියෙනවා. සුමන්දිරන් මන්ත්‍රීතුමා උසාවියේත් අපි නිතර අමු වෙලා දෙන අපේ නීතිඥ සගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඇමති ධූරයක් ලබා ගැනීම නෙවෙයි අපේ ප්‍රශ්නේ. එතුමා තිබෙනේ අයිතිර අපි ගරු කරමු. අපේ ප්‍රශ්නය අයිටැක් නැත්තම් ඉලංගේ තමිල් අරසු කච්චි ආණ්ඩුවට එකතු වෙන්න කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කොන්දේසි දෙක තමයි අපිට ප්‍රශ්නේ. පළවෙනි කොන්දේසිය තමයි ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කරන නව ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි. ආණ්ඩුව එකක වෙලා තියෙනවා. දීපාවාලි උත්සවයට ජාතියක් සමගි කරලා පවත්වාගෙන යාම ගැන පණිවිඩයක් නිකුත් කරපු ජනාධිපතිතුමා මේ රටේ ජනතාව ජන වර්ගයේ අනුව බෙදාවින් කලාපවලට බෙදාවින් කරන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය සමග එකඟතාවය හදන් තියෙනවා. දෙවෙනි කාර්යයට තමයි රවිෂානි ගැලපෙන්නේ. 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව සම්මත කරපු 30 එකදරන යෝජනාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව දැන් ඉවත් වෙලා තිබෙන්නේ. ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. ඒ යෝජනාව යලි පිළි අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න මේ අය එකඟ වෙලා තියෙනවා. මිත්‍රවරුනි, මේ යෝජනාවේ ක්‍රියාත්මක කරන කිරීමට නම් ඒ බෙදුම්වාදී සතුටු වෙන රණවිරු දඩේම ආරම්භ කරන්න ඕනි. ඔය 31 යෝජනාව මංගල සමරවීර ඇමතුමා පිළිගත්ත වෙලේ තමයි අපේ රටේ රණවිරුවන්ට පදනම් විරිත චෝදනා නගමින් විශේෂයෙන් අපේ බුද්ධිආංශ පාස්කු ප්‍රයාරයේ වෙනතුරු අපේ බුද්ධිආංශ දැනන් හිටියේ නැහැ. බුද්ධිආංශ මේක දැනගත්තේ ඉන්දියාවේ බුද්ධිආංශවලින්. මෙතරම් අපේ බුද්ධිආංශ දුර්වල වුණේ 2015 දී බුද්ධිආංශ ඉලක්ක කරගෙන ආරම්භ වුණු රණවිරු දඩේම නිසා. දැන් ඒ රණවිරු දඩේම යලි අරමන්න මේ ආණ්ඩුව ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයට පොරොන්දු වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න නම් අර 2015 දී රණවිරු දඩේමට නායකත්වයේ දුන්නු රවිෂානි දෙන්නා නැවත එතන කුටුවල සිටිය යුතුයි. අන්න ඒ නිසා තමයි මොන චෝදනා එල්ල වුණත් ප්‍රාස්කු ප්‍රයාරයේ චුදිතයන් වුවත් ඒ අයව රැකගන්න ආණ්ඩුව කොන්දේසි විරීතව තීරණය කළා තියෙනවා. එහෙමනම් මිත්‍රවරුනි, මේ පසුබිම දිහා හැරිලා බලද්දී ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේ පළවෙනි මාසය තුල හැසිරෙලා නැහැ. පළමු මාස මිස් කෙසේ නම් ඉදිරි වසර පහ කෙසේ වේවිද කියලා පයේ ශිෂ්‍යත්ව කරන දරුවෙකුට උනත් උත්තර හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආණ්ඩු පව් වෙනකොට කොව් වෙනවා තමයි. හැම ආණ්ඩුවෙම ඉරනම උකයි. හැබැයි පළවෙනි මාසෙදී නම් මෙහෙම කිසිම ආණ්ඩුවක් හැසිරෙලා නැහැ. පසුව ඒකාධිපති වීරවන් ලෙස හැඳුන්වපු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ඒ වගේම ප්‍රේමදාස මැතිතුමාවත් තමන්ගේ පළවෙනි මාසය තුලදී මෙවැනි හැසිරීමක් පෙන්වුවේ නැහැ. එහෙමනම් අද මේ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ මේ රටේ අපිට වඩා සංවේදී විය යුත්තේ මාලිමාවට තද දුන්න ජනතාව. මේ ආණ්ඩුව පොරොන්දුණු මාවතේ ගමන් කරන බව, මේ ආණ්ඩුව නීතියට ගරු කරන බව, මේ ආණ්ඩුව වැරදිකරුවන් රකින්නේ නැති බව අනිවාර්යෙන් සහතික කළගත යුත්තේ, ඔවුන් එසේ නොකරන බවට වග බලාගත යුත්තේ අපටත් වඩා මාලිමාවට ඡන්ද දුන්නු අය. එහෙනම් අපි අද පක්ෂ ભેදකින් තොරව මේ ආණ්ඩුව නිසිමකට ගැනීමේ වගකීමක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, අපි තීරණය කළා මේ ජනතාවගේ හෘද සාක්ෂිය අත්සම්බවට පත් කරලා මහජන පෙත්සමක් අත්සන් කරන්න. ඒ මහජන පෙත්සමෙන් අපි ඉල්ලන්නේ මොකද්ද? ජනාධිපති විමර්ශන කමිටු වාර්තාවකින් වැරදිකරු බවට පත් වෙලා ඉන්න, පොලිසියේ දැනටමත් ඉන්න විමර්ශනයක
සැකකරුවෙක් බවට පත් වෙලා ඉන්න පොලිසිය බාර අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා එම තනතුරෙන් ඉවත් කරන්න යුක්තියේ නාමයෙන් නීතිය ආධිපත්‍යයේ නාමයෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඒ දෙයයි මේ ආණ්ඩුව හරිමග යා යුතුයි කියලා විශ්වාස කරන සෑම පුරවැසියෙක්ම පක්ෂ ભેද පසෙක දමා තමන්ගේ හෘද සාක්ෂිය අත්සනක් ලෙස මේ මහජන පෙත්සමට එකතු කරලා ආණ්ඩුවේ ඇස්සරි වෙන මහා පින්කමට දායක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපි අද සිටම මේ පෙත්සම අරගෙන ගෙයින් ගෙට ගිහිල්ලා ජනතාව අතරට යන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අන්තර්ජාලය හරහා මේ පෙත්සම අත්සන් කිරීමේ අවස්ථාව ලබා දෙනවා ඉතින් මේ ආණ්ඩුව නිවර්දි කියලා ගන්න මේ ආණ්ඩුවට හරිමග පෙන්වන්න බලයෙන් මත් වෙලා සිටින මේ ආණ්ඩුවට ආණ්ඩුව පීවී 100ට අරන් ගියේ මේ මහා පින්කමට අපෙත් එක්ක එකතු වෙන්න කියලා අපි සමස්ත ජාතියටම ආරාධනා කරමින් නියඳ වෙනවා සියලු දෙනාටම ජය වේවා ආණ්ඩුවට අභියෝගයක් නීතිඥ උදය කම්මපිල අංක 7 සර්වජන බලය කොළඹ දිස්ත්‍රික්කය